මල්ලි දැන්වත් පිළිගන්නවද මං කියන්නේ ඇත්ත කියලා? අයිය මං ඔය ඇස් දෙකට පේන්නේ නැති මිත්‍යා විශ්වාස නම් එච්චර ගණන් ගන්න නෑ. ඒත් ඉතින් මේ වෙන දේවල් එක්ක එහෙම නොහිතත් බෑ. ඔව් මල්ලි. අපේ නංගි නිකන් ආදරේ මත් වෙලා වගේ නේද ඉන්නේ? ඈ? එයාගේ වෙනසක් පේන්නේ නැද්ද ඔයාලට? එයා එන මුම්ටාස් මෝඩ් එකේ දැන් ඉන්නේ. කොයි වෙලාවේ හරි අරු ඇවිල්ලා සාජහන් වගේ ඔතන හදනවා ටජ් මහල. පොඩි එකාව විවරජු කරනවා. දෙන්නත් එක්ක එකතු වෙලා හදනවා පරම්පරාව. ඊට පස්සේ ඉතින් තාරුකාව ගලව ගන්නවා බුරු. සාජහන්ට එන ගෑයිලා ගියා දෙන් කියලා අපි අවධානය යොමු කරන්න ඕනේ යුවරජුගේට. එතකොට නම් ඉතින් මේ ප්‍රශ්නේ සදවත් ඇති. ඒක ඔය කොල්ලා අපේ නංගිත් එක්ක ඉන්න තාක්කල් රූකඩයගෙන් අපේ නංගිය බේර ගන්න බෝ. ඔන්න. ඒකට නම් ඉතින් ඔය කවුරු හරි දම්මලා පොඩි එකා උස්සන්න පුළුවන්. හේම ගතින් විතරක් උස්සලා හරියන්නේ නැහැ. මෙයාව හිතෙනුත් අයින් කරලා දාන්න. හිතින් යන අය අතින් අල්ලලා නවත්තන්න බෑ කියනෝනේ. ඔය කොල්ලත් අයින් කරන්න ඕනේ හිතින්. යෑනු සාහිත්‍ය කෑලි කියද්දි ඇඟ හිරි වැටෙනවා. අපේ නංගිටත් උනේ ඔබනේ. තාරුකාට නම් තියෙන්නේ ඉතින් ලෙඩ. ලෙඩේ තමයි ඉතින් ආදරේ. ඒක තියෙන එකම බේත තමයි අර කොල්ලව අයින් කරන එක. ලවණන් ඉතින් කාට හරි කීයක් හරි දීලා උස්සන්න බැරිය. ඒත් ඉතින් කොහොමද හිතෙන් අයින් කරන්නේ? ඒත් ඉතින් ඒව හරි පව් වැඩ. පව් පින් කතාවක් නම් මට වැඩක් නැහැ. මං කල්පනා කරන්නේ කොහොමද කරන්න කියලා. මල්ලි මේම කතාවක් තියෙනවනේ. නොකරන වෙදකමට කොඳුරු හත් පට්ටයක් හොයලා වැඩක් නැහැනේ. මේ වැඩේ කරන විදියක් ගැන කල්පනා කරමු. කරන දෙයක් නීත්‍යානුකූලව ප්‍රශ්නයක් ඇති නොවෙන්න කරා. නැත්තම් ඔය හැමෝම බේරිලා අන්තිමට මගේ මිනිස්සුя ගස්සයි. පුඩි ආදරේකුත් තියනවා නේ මට. අල්ලලා බලෙන් බැඳගත්තට පස්සේ ඉතින් ආදරේ කරන්නත් එපයි නේ. ඔය දෙන පස්සේ ලව් කරන්නකෝ. ඊට කලින් කියන්නේ මොකද්ද මේකට කරන්න කියලා? මල්ලි කතාවක් තියෙනවා ප්‍රහාරයේ අසිෂ්ඨයි නං ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ටත්වයේ හොයන්න එපා කියලා. අන්න එහෙම ගේමක් තමයි මාවන් කාරයට දෙන්නේ. මාවන්ගෙන් තාරුකාව ගලව ගන්න පුළුවන් නම් මට ඒක එතික්ස් වැඩක් නැහැ. මාත් ඕන ගේම් එකකට ලෑස්ති. කරන දෙයක් කාටවත් කරදරයක් නැතුන. අනේ මේ ඔයාගේ හැඳිමිටේ තරමට හිතන දේවල් ටික ඔයා තියාගන්න. අපි මේ වැඩේ කරගන්න. හරි? අබ්බැට ඒක තරම් මොලයන් නැති පිරිමි කියනොන් ගෑනුන්ගේ නෝන හැඳිමිටේ දිග. මේ තරිඳු මන් නොකිව්වයි කියන්න එපා. මේ කරන කිසිම දෙයකින් කාටවත් කරදරයක් වෙන්නත් බෑ, කිසිම නීති විරෝධී වැඩක් වෙන්නත් බෑ. අනික මං එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැත්තේ. මේ අලගේ බාන. කවුද බං ගෑනු කියන දේවල් අහන්නේ? පක්කාරි කරන දෙයක් ඉක්මනට කරන්න වෙයි. ඔව්. පුළුවන් තරම් ඉක්මනට කරන්න. සදන් බිලින්ද සම්ත විශේෂයෙන්ම නිෂ්පාදිතයි SLS ප්‍රමුඛ සාධක සහිතයි. සඳට මේ නන්දි අයියේ මම අද හෙටම අර වෙද පොත කොහොම හරි ගෙනල්ලා දෙන්නම් හොඳේ. ඒ කියන්නේ මං ගෝ බලාගනී කියලා උඹට විශ්වාසයක් තියෙනවා නැතුව? අනිවාර්යෙන්ම ඔයා මං අර වෙද පොත ගෙනල්ලා දුන්නට පස්සේ මාව බලා ගන්න ඕනේ. ඇයි? උඹ හිතනවද මං ගෝ බලා ගන්න නැති වෙයි කියලා? අනේ නෑ අනේ. මොකද්ද නන්දි අයියේ? වෙද පොත ගත්තට පස්සේ සුභාස් මහත්තයාගේ ගෙදරක් තියෙනවා බණ්ඩාරවිල.
वेदपूत गट पास रूकड़े बेल्ले तीन माले गलवगा पुलवांग वेदपोताई माले दिखम लंग तीन ඕන දෙයක් කරන්න නම් ওই වෙද පුතයි මාලේ එකට පාවිච්චි කරන්න ඕන මං එහෙනම් කොහොම හරි අද හෙටම නන්දියට වෙද පුත ගෙනල්ලා දෙන්නම්කෝ එපා දැම්මම උඹ එක කීයටවත් කරන්න එපා ඇයි අනේ ඔය පූර්ණ කියන ගෑණි ඉන්නකම් කීයටවත් වෙද පුත ගෙනල්ලා බේර ගන්න හම්බෙන්නේ විතරයි මේ අපි කරන හැම දෙයකටම බාධාව වෙලා තියෙන්නේ කවුද කවුද පූර්ණ ඒක නම් ඇත්ත තමයි හැම එකටම කට දානවනේ මල කදයක් යණ යන තැන හිටගෙන ඉන්නවා මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ ඔබට විතරක් නෙවෙයි මටත් ওই ගෑණි ඇති වෙලා තියෙන්නේ ඇති වෙලා කියලා ඉතින් කරන්න දෙයක් නැහැ නේ නැත්ති මොකද उबट तमाय करान तीन दे इतर वेलाती गैनी गमें पन्नल दान विद्या को गैनी पा कर ඊට පස්සේ මේ ගෑණි ආපුවත බලාගෙන ආපෝ යනවා නේ නන්දි අයියේ එහෙම වෙයිද එහෙම නොකර කොහොමද උඹයි මමයි ලොක්කෝ වගේ ලොකු මාලිගාවක ජීවත් වෙනවා දකින්න කැමති නම් මේක කරන්නම වෙනවා මේක කරන්නම වෙනවා මුතු समय स्वाभाविक तेतमने आरक्षा करन वेलवेट समट सेने हसीन ටීචර්ට කතා කරන්න. ඔයාට ඉතින් ඕන වෙලාවක අවිල මාත් එක්ක කතා කරන්න පුළුවන් නේ. මේක කතා කරන්න ඕනේ මටයි තෙරුණියකටයි දෙන්නටම. මොනවා ගැනද? ජින්න ගැන මොනවද කතා කරන්න තියෙන්නේ? ටීචර් ජින්නව එක්කගෙන යන්න කිව්වලුනේ. අපේ පොඩි සාදු කිව්වා. දවසක් එහෙම කිව්වා තමයි. ඊට පස්සේ රූකඩ මාමා කිව්වලු තාරුකා ටීචර් දැන් කැමති නෑ කියලා. එදා මේ සොරතහමුදුර ආපු වෙලාවෙ එහෙම කතා බහකුත් ගියා තමයි. ඇයි දැන් මොකද්ද ප්‍රශ්නේ?
මං ආවේ පුළුවන් නම් ජිනව පන්සලට එවන්න කියලා. තේරුණේ. ජින්න කාගේද? ජින්න ජින්නට කවුරුත් නෑ තේරුණේ. ජින්න කාත් කවුරුත් නැති ළමෙක් නෙමෙයි. ජින්න මාවතේ ළඟ හැදිච්ච දරුවෙක්. දැන් එයාගේ බාරකාරත්වයේ තියෙන මට. හරි හරි. මම නෑ කිව්වේ නෑනේ. මට පොඩි හාමුදුරුවෝ කිව්වේ. කවුරු කිව්වත් ඒක අපේ ප්‍රශ්නය. අපේ ප්‍රශ්න වලට අත නොදා ඉන්නවා නම් හොඳයි. නෑ නෑ ටීචර්. සුදු පුතා. සුදු පුතා මේක ලොකු අය කතාවක්. ලොකු අයගේ කතාව මැද්දට පොඩි අය පණින සිරිතක් නෑ. හරි හරි. මේකයි කතාව. මට පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා ඔයා ජින්න වෙවන්න කැමති නැහැ කියලා. මං ඒකයි මේ ආවේ. අනේ මේ තෙරුණි. මේවා අපේ ප්‍රශ්න. ඒවා අපි විසඳ ගන්න. ඒවට මැදිහත් වෙන්න ඔයා කවුද අපේ? කියන්න. ඔයා කවුද අපේ? මම ඔයා අපේ කවුරුත් නෙමෙයි තෙරුණි. ඔයා අපේ කෙනෙක් වෙන්න උත්සාහ කරාට ඔයාට කවදාවත් අපේ කෙනෙක් වෙන්න බෑ. හෙන්ස අපේ ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න. Taman tight deval karagena paaduwe hitiyot eka kaage kaageth engata guna. ee mokadda paye un. සුභ ආරංචියක් කාන්න දෙන්න දෙමාළු ඉස්සරහටලා ඉන්නකොට මගේ හිත සතුටින් පිනා ගියා. මල්ලි පිනානවෙ ඉන්නකම් හිත පිනාගෙන ඉන්න පුළුවන්. මාව නම් එහෙම ලේසියෙන් පිනා කරන්නම් බෙන්න. රුවන් අයියායි නුවණි ඔහොම ඉන්නකොට ඇත්තටම මගේ හිතේ මැවිලා පේනවා කවදා හරි දවසක මායි තාරුකයි කවුරු හරි එනකම් ඔහොම බලන්න. හරියට හරි මල්ලි. කෙනෙක්ගේ ජීවිතේ ටාගට්ස් තියෙන්න ඕනේ. එතකොට තමයි කොහොම හරි ගේමක් ගහලා ඒ ටාගට්ස් වලට යන්නේ. හරි හරි. තරින්දු තේකක් බීලා කතා කරනවද නැත්නම් තේකක් බොන්න කලින් කතා කරනවද? තේකක් පස්සේ බොන්න බැරි. කියන්නකෝ මොකක්ද ප්ලෑන් එක? ප්ලෑන් එක. හැබැයි මේක එච්චර එතිකල් වැඩක් නම් නෙවෙයි. මල්ලි. එතික්ස් ගැන හිත හිත දරුව අපේ නංගිවේ දැලේ දාගත්තේ. නෑනේ. අනික ආචාර ධර්ම ගැන දන්නේ නැති උන් එක්ක ආචාර ධර්ම ගැන කතා කරලා වැඩක් නෑ. මරත් ඉතින් උත් එක්ක එහෙම එකක් නෑ. මට ඕන හොඳින් හරි නරකින් හරි මේ ගේම් එක දිනන්න. ඇත්තට. මේ මොනවා කරත් කමන්නේ. කිසිම අපරාධයක් වෙන්න බෑ. බේරවනේ. ගෑනුන්ව මේ වැදගත් වැඩ වලට ගාව ගත්තාම තියෙන කරදර. මල කරදරය. ඔව්. මල කරදරයක් තමයි. මොකද ඉතින් ගෑනු වැඩේට බැස්සට පස්සේ පිරිමින්ට ඕන ඕන නැටුම් නටන්න බෑනේ. හරි හරි ඔය දෙන්න දැන් මෙතන රණ්ඩු කරගෙන තියාගන්න එපා. ඔයාලා රණ්ඩු වෙනවා බලන් හිටියම මට කසාද බඳින්න එපා වෙනවා. ඇත්තමයි අපේ නංගි නෙවෙයි නං ඔබ කසාද බඳින්නේ. මං කියනවා කසාද බඳින්න එපා කියලා. අනේ රුවන්. ඔයාට සෙට් වෙන්න තිබ්බේ නාකි උටපටය. දෙයිද වෙනසක් නැහැ. මෙතන දන්න දහංගට සේරම දාලා මාව අල්ලගෙන කට්ට කෛරා ටික වෙට්ට පිත්තල පුත්තලම් බූරේ. පුත්තලම් බූර වගේ මට වෙන කාටද? මොකද? නෑ නෑ වෙන්න කාටද? ආ වෙන කාටද? නෑ කාටද? ආ වෙන කාටද? හරි හරි. හරිඳු කියන්නකො මොකද දැන් ප්ලෑන් එක? මෙහෙමයි. තාරුකයි මාවනුයි ඔය පොඩි එකා තියාගෙන නටන්නේ ඒ පොඩි කාට ඇත්ත අයිතිකාරයෙක් නැති පසුබිම. එකඟයි. ඉතින් අපි පොඩි එකාට ඇත්ත අයිතිකාරයෙක් හදුවා නම් ඉවරයි. අයිතිකාරයෙක්? කොල්ලට අදාළ සියලු ලියකියවිලි සහිතව කොල්ලගේ ඇත්ත අම්ම ඇවිල්ලා කොල්ලව ඉල්ලුව. මොකද කරන්නේ? කතා දෙගන්නේ. ළමයා දෙන්නේ නෝ.
හරියටම දැන් මේ දෙන්න අනුන්ගේ ළමේ කංගගෙන තියාගත්ත වැරදට ඕන පනිෂ්මන්ට් එකක් දෙන්නත් පුළුවන් බෑ 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 එහෙම අවුලක් වෙන්න දෙන්න බෑ මේ හරුණ ඕන එකක් වෙනත් විදිහෙම අවුලක් වෙන්න දෙන්න බෑ නෑ නෑ එහෙම කරන්නේ නෑ අපි එහෙම කරනවා කියලා තාරුකාව අසීමිතව බය කරනවා විතරයි අනික මෙච්චර කාලයක් මාවතේ තාරුකාට බොරුවක් කරා කියලා හිතලා තාරුකා මාවතේ එක්ක අසීමිත වෛර බැඳ ගන්නවා හරි අනික අපි බොරුවක් නිර්මාණය කරලානේ ඔය ළමයාගේ අම්මා එතනට යවන්නේ නෑ නෑ ඒ වැඩේ හරියන්නේ නැහැ ඇයි ඒ වැඩේ හරියන්නේ නැත් මේක මහා පල් වැඩක් නිරුවන් දරුවව හිතින් අයින් කරන එක වෙනම කතාවක් හෙත් මේක මේක මහා වංචාවක් නේ නෑ නෑ කීයටවත් මේක නම් කරන්න දෙන්නේ නැහැ මේ නුවණි මේකයි අයිය මේ වෙලාවේ අපිට කරන්න තියෙන හොඳම දේ මේක ඔව් මේක තමයි හරිම ගේම මේ ගේම ගැව්වොත් රැවුලයි කැඳයි දෙකම බේරගෙන එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුත් බිමට වට්ටගත්තා ඒ උනාට රුවන් මේක මහා සෞතු වැඩ මං කීයටවත් මේකට කැමති වෙන්නේ නැහැ අනිත් එක ඔය දෙන්නත් මේ වගේ සෞතු වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා වන්නයි ඔයාට වාගේ නෝනව නම් හැන්ඩල් කරගන්න වෙයි. උඹා යා කෑ ගැව්වට බය වෙන්නේ? මේ අපි මේ ගේමට බයයි. දැන් කවුද අම්මා? එච්චරටම ආදරේද මට? ආදරේ ඉඳ තමයි ඇව්වේ. කවුද? කෙල්ලෙද්ද කොල්ලෙද්ද?